ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පෝజ్యපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් කුරුණෑගල මොඩවත්ත W.W. ජයන්ති විජිතා මහත්මිය ප්‍රධාන පිරිස, නාරම්මල ඉහළ මැදගොඩ N.P. අනුරුද්ධිකා තිලකරත්න, N.P. ධම්මිකා නිශ්ශංක දියණියන් දෙපොළ, දෙව්ලපිටිය හොරගස්මුල්ල U.P. ෂනෝජා ජාතිස්ස මහත්මිය සමග, පොතුහැර පරබැවිල ප්‍රේමා අබේරත්න හේරත් මහත්මිය ප්‍රධාන පිරිස. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාගේ මෙම සීලමය කුසලය. සීලමය කුසලය. මාර්ගඵල ඥානයන්. මාර්ගඵල ඥානයන්. ලැබීම පිණිස හේතු වේවා. වාසනා වේවා. ඉමේ සීලම් මග්ගඵල ඥානස්ස පච්චයෝ හෝතු. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සන්ධම්මන් මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්කදන්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්ස නසන්ති තානා ඒතම් බයන් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාව හානීති. ධර්මස්සවනාබිලාසි ධර්මකාමී සත්පුරුෂ කාරුණික පින්වත්නි, ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ මගින් විකාශනය කරන මේ උතුම් සද්ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන දායක පින්වතුන් වගේම මේ සුදේශීය සේවයේ මගින් ධර්මස්සවනය කරන ශාවක පින්වත් ඔබ මේ වෙලාවේ සැදී පැහැදී සෝදානන් වන්නේ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි දෙවි මිනිසුන් කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් සෙවණේ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත මේ උතුම් වූ සද්ධර්මය දෙවි මිනිසුන් උදෙසා දේශනා කළේ මහත් වූ කරුණාවෙන්. කරුණාවෙන් ඒ ධර්මයේ දේශනා කළා වගේම ඒ ධර්මයේ ඇසිය යුතු ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ බොහොම මනාකොට දේශනා කළා. භික්ෂූන් වහන්සේලාට නම් ඒ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා ධම්මං හිවෝ භික්ඛවේ දේසෙස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත කියලා. මහණෙනි, මම නුඹලාට ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. එය සිහියෙන් අහන්ට නුවණින් මෙනෙහි කරන්ට කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මානුවාදයක් දුන්න බව සූත්‍ර දේශනා පරිහරණය කරනකොට පේනවා. ඒක පැවිදි ඇත්තන්ට වගේම ගිහි ඇත්තන්ටද ඒ අවවාදය දීපු බව පෙළදහම තුළ සඳහන් වෙනවා. ඒ නිසා ධර්මදේශනාවක් සෙවණේ කරනකොට තම තමන්ගේ දෙසමනට වචන ටිකක් ඇසෙන පමණින් අසාගෙන ඉඳීමම බණ ඇසීම නොවන බව තේරුම් ගන්නට ඕන. බණ ඇසීම කියලා කියන්නේ අර්ථය දැනගන්නට ඕන, ධර්මය දැනගන්නට ඕන. ඔබ අසන ධර්මදේශනාව තුළින් ධර්මය දැනගන්නටත් ඕන, අර්ථය දැනගන්නටත් ඕන. ඒක දහමේ විස්තර කරන්නේ අත්තමඤ්ඤා ධම්මමඤ්ඤා කියලා. එහෙනම් අර්ථයත් ධර්මයත් දැනගෙන දුරු කළ යුතු දේවල් දුරුකොට වඩා ගත යුතු දේවල් වඩා ගන්නටත්, දියුණු කර ගන්න ඕනි දේවල් දියුණු කර ගන්නටත් මහන්සි ගන්න ඕන. සුතා හොඳින් අහන්න ඕන. දතා ඒ අසන දේ මැනවින් දරා ගන්න ඕන. වචසා පරිචිතා ඒ දරාගත්තා වූ දේ වචනයෙන් පුරුදු කරන්න ඕන. මනසානුපෙක්කිතා ඒ දේ මනසින් විමස විමස බලන්න ඕන.
දිට්ඨියා සුප්පති විද්ද. අන්න එතකොටයි අපට අවබෝධයට පත්වෙන්ට අපේ දෘෂ්ටිය පිරිසුදු කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පාලවලා මේ ලෝකයාට මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න ලෝකයාට දෙවිමිනිසුන්ට සම්මාදිට්ඨිය ඇතිකර දෙන්ටයි ධර්මයේ දේශනා කළේ. එතකොට මේ සම්මාදිට්ඨිය ඇතිකර ගන්න කරුණු දෙකක් උපනිස්සය වෙනවා. පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත්. පරතෝ ගෝස කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙතින් එන හඬ, නැතිනම් රහතන් වහන්සේ වෙතින් එන හඬ පරතෝ ගෝසය. සත්පුරුෂයන් වහන්සේලා වෙතින් එන හඬ සද්ධර්ම පණිවිඩය. ඒතයි පරතෝ ගෝස කියන්නේ. යෝනිසෝ මනසිකාරය තමන්ට අයිති දෙයක්. තමන් තමයි ඒ ධර්මය නුවණින් විමසලා තේරුම් ගන්නට ඕන. එතකොටයි සම්මාදිට්ඨිය උපදින්නේ. පරතෝ ගෝසය කොච්චර මැනවින් ලැබුණත්, බොහොම හොඳින් ලැබුණත්, යෝනිසෝ මනසිකාරය නොකරන තාක් කල් එයාට අවබෝධයකට පත්වෙන්න බෑ. එනිසා අහන්ටත් ඕන, අහන දේ මැනවින් මෙනෙහි කරන්ටත් ඕන. එතකොට තමයි අපේ අවබෝධය දියුණු වෙන්නේ, ප්‍රඥාව ඇතිවන්නේ. ඒ කාරණාවන් සිහියේ තබාගෙන මේ ධර්මදේශනාව හා ඒකාත්මික වෙන්න කියලා ඔබට අප ආරාධනා කරනවා. අද මේ සද්ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ සඝාතක සංයුත්තේට ඇතුළත් උතුම් ගාථා ධර්මය, දේවතා සංයුත්තේ උපනීයති කියන සූත්‍ර දේශනාවයි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ. උපනීයති කියලා කියන්නේ මරණය කරා යන ජීවිතය ගැන වදාළ දේශනාවයි කියන තේරුම. ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කළේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා එක්තරා දේවතාවෙක් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා. උපනීයති ජීවිත මප්පමායෝ ජරූපනීතස්ස නසන්තිතානා ඒතම් බයම් මරණේ පෙක්ක මානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානීති කියලා. ජීවිතය මරණය කරාගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නේ කෙටි කාලයයි. ජරාව විසින් මරණය කරාගෙන යන සත්වයන්ට ආරස්සා වෙන්න තැනක් නැහැ. මරණයේ අභියස ඇති මේ බිය දකින කෙනා සැප සැලසෙන පින්කම්මයි කරගන්ට ඕන කියලා මේ දේවතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. දේවතාවගේ අවබෝධයේ හැටියට දේවතාවට තේරෙන ආකාරයෙන් මේ කාරණාව ප්‍රකාශ කළේ. මේක තමයි ලෝකයේ යථාර්ථය. මේ ජීවිතයේ මරණය කරා තමයි ගමන් කරන්නේ. ජීවත් වෙන්න තිබෙන කාලයත් ටිකයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරස්සා වෙන්න තැනක් මේ තුන් ලෝක ධාතුව තුළ කොතනකවත් නැහැ. මරණයේ අභියස ඇති මේ බිය දකින කෙනා සැපසලසෙන පින්කම්මයි කරගන්න ඕන කියලයි මේ දේවතාවා බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ගාථාවේ අඩුපහඩුකමක් දැකලා එහි හතරවෙනි පදයට අලුත් පදයක් එකතු කළා. භාග්‍යතුන් වහන්සේ එම ගාථාවම ප්‍රකාශ කළා. උපනීයත ජීවිත මප්පමායෝ ජරූප නීතස්ස නසන්තිතානා ඒතම් බයම් මරණේ පෙක්ක මානෝ ලෝකාමිසම් පජහේ සන්ති පෙක්කෝති කියලා. ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නේ කෙටි කාලයයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරස්සා වෙන්න තැනක් නැහැ.
මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන්සව ලැබුණු කැමැත්තෙන් ලෝකාමිසේ අත්හරින්ට ඕන කියලයි භාග්‍යතුන් වහන්සේ මේ දේවතාවාට ප්‍රකාශ කළේ. දේවතාවා කිව්වේ පින් කරගන්නට ඕන කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකාමිසය දුරු කරන්නට කියලා. දැන් 20-21 වර්ෂයේ ගෙවිලා 20-22 වර්ෂයයි මේ ලබලා තියෙන්නේ. දැන් අපි තවත් ජරා මරණයන් කරා තමයි අපි පැමිණුනේ. මේ දේවතාවා කිව්ව දේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නේ කෙටි කාලයයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරස්සා වෙන්න තැනක් නැහැ. මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා පින්කම් සිද්ධ කරගන්න ඕන කියලයි දේවතාවා ප්‍රකාශ කළේ. එතකොට මේ මරණය කියන එක උපන්නා වූ සියලෝම සත්වයන්ට උරුම දෙයක්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තන්ති ජීවිතං කියලා. උපන්නා වූ සියලෝම සත්වයෝ මරණයට පත් වෙනවා. එසේ මරණයට පත්වන්නේ මේ ජීවිතයේ මරණයෙන් අවසන් වෙන නිසා. උප්පත්තිය සහේවේදම් මරණං ආගතං සදා. උපතත් සමග අපට ලැබිච්ච එකම උපන්දින තෑග්ග තමයි ජරා මරණ කියන දේ. උපත යන්තනකද එතන ජරාවත් තිබෙනවා, මරණයක් තියෙනවා. කොට මේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒ ජරා මරණයට හේතු නැති කරන්න ඕන. ඒ හේතු නැති කරන්නේ නැතුව ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න බෑ. පින්කලා කියලා ජරා මරණයන්ගෙන් මිදෙන්න බෑ. එහෙනම් ජරා මරණයන්ගෙන් මිදෙන්න නම් ජරා මරණයන්ට හේතු නැති කරන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය පිළිබඳ 16 ආකාරයකින් දේශනා කළා. එහි එක ආකාරයක් තමයි ජරා මරණ දැනගන්න ඕන, ජරා මරණ සමුදය දැනගන්න ඕන. සමුදය කියන්නේ ජරා මරණ හටගැනීමේ හේතුව දකින්න ඕන. ජරා මරණ නිරෝධය දකින්න ඕන. ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවනම්, නැත්නම් ජරා මරණ දන්නවනම්, ජරා මරණ සමුදය දන්නවනම්, ජරා මරණ නිරෝධය දන්නවනම්, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවනම්, එය සම්මාදිට්ඨියයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. එන මේ සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්නේ. සම්මාදිට්ඨියට ආපු නැති කෙනාට ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ලෝකයට බණ කිව්වේ ලෝකයාට සම්මාදිට්ඨිය ඇති කර දෙන්න. එහෙනම් ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්ත උදවිය තමයි මේ ජරා මරණයන්ගෙන් මේ සංසාර දුකින් නිදහස් වුනේ. එහෙනම් මේ සංසාර දුකින් නිදහස් වෙන්න නම් ජරා මරණයන්ගෙන් මිදෙන්න නම් ඒකනා විසින් කරන්න ඕන ජරා මරණයන්ට හේතු නැති කරන්න ඕන. ජරා මරණ කියන්නේ ඵලය. ඒව නිකම්ම හටගත්තේ නැහැ. ඒ ජරා මරණයන්ට හේතුවක් තියෙනවා. ඒ හේතුව දුරු කරන්න ඕන. ඒක ප්‍රහීණ කරන්න ඕන. අන්න ඒක ප්‍රහීණ කරපු තැන තමයි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න මිදෙන්නේ. එහෙනම් රාගය ඇති තැන, දේශය ඇති තැන, මෝහය ඇති තැන, තණ්හාව ඇති තැන, කර්ම බිහිවන තැන තමයි ජරා මරණ හටගන්නේ. ජාතිය ඉපදීම ඇති වෙන්නේ එතන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජරා මරණයන්ට හේතු නැති කරන්. ජරා මරණයන්ට හේතුව තණ්හාවයි කෙටියෙන් ගත්තේ. ඔතන මේ තණ්හාව කපා හරින්නේ නැතුව ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව උපදින්නේ කොතනද? තණ්හාව උපදින්නේ අපේ ඇස, අපේ කන, අපේ නාසය, අපේ දිව, අපේ කය, අපේ මනස කියන මේ ආයතන 6 මුල් කරන් තමයි තණ්හාව උපදින්නේ. ඇස මුල් කරන් උපදින තණ්හාවට කියන රූප තණ්හා කියලා. කන මුල් කරන් උපදින තණ්හාවට කියන ශබ්ද තණ්හා. නාසය මුල් කරන් උපදින තණ්හාවට කියන ගන්ධ තණ්හා.
දිවමුල් කරන් උපදින තණ්හාවට කියනවා රස තණ්හා. කය මුල් කරන් උපදින තණ්හාවට කියන පොට්ටබ්බ තණ්හා. මනස මුල් කරන් උපදින තණ්හාවට කියන ධම්ම තණ්හා. ඔකට මේ තණ්හාව යන්තනකද ඒ තණ්හාව ඇති තැන තමයි ජරා මරණ හටගන්නේ පවතින්නේ. ඔකට ජරා මරණයන්ට හේතුව තමයි තණ්හාව. ඔකට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා මහණෙනි ඇසේ යම් ඉපදීමක් ඇද්දේ ජරා මරණයන්ගේ හට ගැනීමයි. රූපේ යම් ඉපදීමක් ඇද්දේ ජරා මරණයන්ගේ හට ගැනීමයි. චක්ක විඥානේ යම් හට ගැනීමක් ඇද්දේ ජරා මරණයන්ගේ හට ගැනීමයි. ඉපදීමයි. චක්කු සම්පස්සේ යම් ඉපදීමක් ඇද්ද ඒ ජරා මරණයන්ගේ හට ගැනීමයි. චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් හට ගනීද සැප හෝ දුක හෝ අදුක්කම සුඛ කියලා අන්නේ වේදනාව ඇති තැනත් ජරා මරණයන්ගේ ඉපදීම. එන මේ ජරා මරණ හටගන්නේ අපේ ඇස, අපේ කන, අපේ නාසය, අපේ දිව, අපේ කය, අපේ මනස කියන මේ ආයතන හය මුල් කරලා. එන මේ ආයතන හය ඔස්සේ සකස් වෙන ඉපදෙන රාගය, දේශය, මෝහය, තණ්හාව මුල් කරගෙන තමයි ජරා මරණ හටගන්නේ. ආංගේ ආයතන හය ඔස්සේ සකස් වෙන තණ්හාව කපා හැරීම තුළින් තමයි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න තියෙන්නේ. දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න පිං තියෙන්න ඕන, පාරමී පුරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්ව තැනක් මා මෙතෙක් දැකලා නැහැ. දැන් ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම්, දුකින් නිදහස් වෙන්න නම් අපිට තියෙන්න ඕන වීරිය. ආලවේක යක්ෂයා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි දුකින් මිදෙන්නේ කෙසේද කියලා. විරේණ දුක්ඛං අච්චේති කියලායි භාග්‍යවතුන් වහන්සේ ආලවක යක්ෂයාට දේශනා කළේ. දුකින් මිදෙන්න නම් වීරිය කරන්න ඕන. වීරිය නිකම්ම හටගන්නේ නැහැ. වීරිය හටගන්නේ සද්ධාව ඇතිවීමෙන්. සද්ධා විරිය, සති සමාධි ප්‍රඥා. එහෙනම් සද්ධාව ඇති තැන වීරිය දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සද්ධාව නැති තැන වීරිය වඩන්න බෑ. සද්ධාව නැති තැන වැඩෙන්නේ කුසීතකමයි, කම්මැලිකමයි. කම්මැලි මිනිස්සුන්ට ධර්මයක් අවබෝධ කරන්න, නිවනක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් සද්ධාව තියෙන්න ඕන. එහෙනම් සද්ධාව ඇති වෙන්නේ කුමක් දැකීමෙන්ද? දුක දැකීමෙන් තමයි සද්ධාව ඇති වෙන්නේ. උපනිස සූත්‍රයේ දේශනා කරනවා දුක්ඛූප නිසා සද්ධා කියලා. මේ සද්ධාව නිකම්ම හටගත්ත නෙමෙයි. සද්ධාව හට ගැනීමට හේතුවක් තියෙනවා. සද්ධාව හට ගැනීමට හේතුව තමයි දුක දැකීම. එහෙනම් දුක දකිනකොටයි සද්ධාව ඇති වෙන්නේ. එහෙනම් දුක අවබෝධ වෙන්න, දුක අවබෝධ වෙන්න එයා තුළ ඇති වෙන්නේ සද්ධාව. එයා සද්ධාව තමන් තුළ වැඩෙන්න වැඩෙන්න එයා වීරිය කරනවා මෙන්න මේ දුකින් නිදහස් වෙන්න. එහෙනම් දුකින් නිදහස් වෙන්න එයා වීරිය කරනවා. වීරිය ගත්තාම උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන. උපන්නාවෝ ලාමක අකුසල ධර්මයන් දුරු කර ගැනීම පිණිසත්, නූපන්නාවෝ අකුසල ධර්මයන් නූපදවා ගැනීම පිණිසත්, ඒ වගේම උපන්නා කුසලයේ දියුණු කර ගැනීම පිණිසත්, නූපන්නා කුසලයේ උපදවා ගැනීම පිණිසත් තමයි වීරිය කරන්නේ. එහෙනම් මේ වීරිය කරනකොට දෙපැත්තක්, එක පැත්තක් වැඩෙනවා, අනිත් පැත්ත දුර වෙනවා. එහෙනම් මේ වැඩෙන්නේ කුසලයේ, දුර වෙන්නේ අකුසලයේ. එහෙනම් අකුසලයේ අත්හරින්නේ නැතිව කුසලයක් ධර්මයක් දියුණු කරන්නට බෑ. එහෙනම් කුසලයේ ධර්මයේ දියුණු කරන්නට නම් ඒකනා විසින් අකුසලයේ බැහැර කරන්න ඕන. අකුසලයේ බැහැර කරන්නේ නැතිව කුසලයේ වඩන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේ ලෝකේ පහළ වෙන සීලම බුදුරජාණන් වහන්සේලා ලෝකට කරන පණිවිඩය, ලෝකයාට දෙන පණිවිඩය මොකද්ද? සබ්බපාපස්ස අකරණං. සීලම පාපයන් අකුසලයන් දුරු කළ යුතුයි, බැහැර කළ යුතුයි. ඒකයි සබ්බ පාපස්ස කරන. කුසලස්ස උපසම්පදා. කුසල් කියන දේවල් උපදවා ගන්න ඕන. ඒ කුසල් කියන දේවල් නිකන් උපදින්නේ නැහැ. ඒකට වීරිය කරන්න ඕන. එහෙනම් කුසල් උපදවා ගන්න ඕන. සචිත්ත පරියෝ දපන.
ඒ වගේම තමන්ගේ සිත දමනය කර ගන්න ඕන. හිත දමනය කරන්න නම් රාගය, දේශය, මෝහය කපාහරින්න ඕන. දුරු කර ගන්න ඕන. රාගය ඇති තැන, දේශය ඇති තැන, මෝහය ඇති තැන හිත දමනය වෙන්නේ නැහැ. හිත අගීකරයි. එනම් රාගය, දේශය, මෝහය දුරු වෙන්න තමයි මේ සිත සංවර වෙන්නේ, සංසුන් වෙන්නේ, දමනය වෙන්නේ. එනං රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් රත් වෙලා ඉන්න කෙනා රාගයෙන් රත් වන, දේශයෙන් කුපිත වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච කෙනා තුළ ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. එනම් ප්‍රඥාව දුර්වල කරන ධර්ම ටිකක් තමයි රාගය, දේශය, මෝහය කියන්නේ. ඒ රාගය, දේශය, මෝහය වැඩෙන්න එයා නිවනින් ඈත් වෙන්නේ. ධර්මයෙන් ඈත් වෙන්නේ. විමුක්තියෙන් තමයි ඈත් වෙන්නේ. එනම් රාග දේශ මොහ වැඩෙනවා කියන්නේ එයා පාපයට, අකුසලයට, අධර්මයට, මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. ඔට ඒ මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච කෙනාට විමුක්තියක්, නිවනක්, සුගතියක් නැහැ. එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕන මොකද්ද? මෙන්න මේ පාපය හඳුනාගෙන, අකුසලය හඳුනාගෙන, ඒ පාපේ අකුසලේ දුරු කරගන්න මහන්සි ගන්න ඕන. අන්නේ පාපේ අකුසලේ දුර වෙච්ච තැන තමයි කුසලයේ දිනු කරන්න අපට පරිසරයේ ගොඩනගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ මාර්ග වර්ගයේ දේශනා කරනවා, වාචානු රක්කී මනසා සුසංගුතෝ කායේන චකුසලං න කෛරා ඒතේ තයෝ කම්මපතේ විසෝදයේ ආරාදේ මග්ගං ඉසිප්ප වේදිතං කියලා. වචනේ රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයනුත් අකුසල් කරන්නේ නැත්නම්, ඔය විදියට කර්ම රැස් වෙන මාර්ග තුනම පිරිසුදු කරගන්නවා නම්, අන්න ඒ තැනත්තාට අරහත් ඉසිවරු බුද්ධාදී උත්තමයන් වහන්සේලා විසින් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මඟ සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. එහෙනම් නිවන් මඟ සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සබ්බ පාපස්ස අකරණං, සීලම පාපයන්ගෙන් අකුසලයන්ගෙන් වැළකීච්ච තැනයි. එනම් පාපයෙන් අකුසලයෙන් වළකින්නේ නැතිව නිවන් මාර්ගයක් වඩා ගන්නට පුළුවන් කමක් නැහැ. එනම් නිවන් මාර්ගයට පිවිසෙන දොරටුව තමයි දස කුසලය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මූලික වශයෙන් දස කුසලයට ලොකු තැනක්, වැඩි බරක් දක්වලා තියෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේලාගේ පළවෙනි අනුශාසනාව තුලත් කියන්නේ සබ්බ පාපස්ස කරන සීලම පාපයන්ගෙන්, කයින්, වචනින්, මනසින් කරන පාපයෙන්, අකුසලයෙන් වළකින්න ඕන. ඒ වැළකීච්ච කෙනාටයි කුසලයේ ධර්මයේ දියුණු කරලා ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ මේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. අද බොහෝ අය කරන්නේ නිවන් දකින්න කියලා පතපතා යන එකක් කරන්නේ, පින් කර කර යන එකක් කරන්නේ, පාරමී පුර පුරා යන එකක් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වේ පාපයෙන් වළකින සියලු පාපයන්ගෙන්, කයින් කරන, වචනයෙන් කරන, මනසින් කරන සියලු පාපයන්ගෙන් වළකින්න කිව්ව. කුසලය වඩන්න, දස අකුසලයෙන් වැළකීච්ච තැන කුසලයට එයාට පිවිසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අන්න ඒ දෙය අපි මුලින් කරන්න ඕන. එහෙනම් අකුසලයේ කියන්නේ බැහැර කළ යුත්තා, පාපයෙන් වැළකිය යුතුයි. අන්න එහෙම වැළකලා ඉන්න කෙනාටයි නිවන් මාර්ගයට ආරාධනය ලැබෙන්නේ, පිවිසෙන්නේ, මාර්ගයේ විවෘත වෙන්නේ එතනයි. ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕන. දැන් මේ දේවතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ මේ ජීවිතය මරණය කරාගෙන යනවා, ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි, ජරාව විසින් මරණය කරාගෙන යන කෙනාට මේ ලෝකේ ආරස්සා වෙන්න තැනක් නැහැ, මරණය අබිය සෑති මේ බිය දකින කෙනා සැප සැලසෙන පින්කම් කරගන්න ඕන කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකාමිසය දුරු කරන්න කියලා. මොකද ලෝකේ කියන්නේ? මේ අභ්‍යවකාශය නෙමේ බුදුරජාණන් වහන්සේ ලෝකේ කියලා පෙන්නලා දුන්නේ. බෝ අයිතාගෙන ඉන්න මේ අභ්‍යවකාශය තමයි ලෝකය කියලා. හැබැයි ඔබ එසේ හිතාගෙන හිටියට බුදුදහමේ ලෝකය කියලා කියන්නේ අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට.
එනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයටයි ලෝකය කියලා කියන්නේ. එතකොට ආමිස කියලා කියන්නේ මේ ආයතනයන්ට අරමුණු වෙන දෙයටයි, ගොදුරු වෙන දෙයටයි. එහෙනම් රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස, දම්බ මේවා තමයි ආමිස, මේවා තමයි ගොදුරු. එහෙනම් ලෝකාමිසං පජහේ සන්ති පෙක්කෝ කියලා කිව්වේ මේ අරමුණු විෂය කරෙහි ඇති චන්දරාගය, තණ්හාව, කැමැත්ත, ආසාව, ඕනෑකම කියන මේකයි දුරු කරන්න ඕන. අපිට රූපය දුරු කරන්න බෑ, ශබ්ද දුරු කරන්න බෑ, ගන්ධය දුරු කරන්න බෑ, රසය දුරු කරන්න බෑ, පහස දුරු කරන්න බෑ, පොට්ටබ්බේ දුරු කරන්න බෑ, මනසට එන අරමුණු දුරු කරන්න බෑ. හැබැයි මේ අරමුණු විසේ පිළිබඳ අපේ හිතේ යම් කැමැත්තක්, ආසාවක්, ඕනෑකමක්, තණ්හාවක් තියෙනවා නම් ආංගේ තණ්හාවයි කපාරින්න තියෙන්නේ. ඒකයි ලෝකාමි සම්පජයේ සන්ති පෙක්කෝ කිව්වේ. එහෙනම් තණ්හාව කියන්නේ දුක්ඛ සමුදය. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දුක්ඛ සූත්‍රයේදී මහණෙනි, ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි, චක්කු සම්පස්සේ දුකයි, චක්කු සම්පස්සේ යම් වේදනාවක් උපදීද ඒද දුකයි, කන දුකයි, ශබ්දේ දුකයි, සෝත විඥානයේ දුකයි, සෝත සම්පස්සේ දුකයි, සෝත සම්පස්සේ නිසා යම් වේදනාවක් හටගනීද ඒද දුකයි. ඔය විදියට නාසය ගැන, දිව, කය, මනස ගැන දේශනා කරනවා. එන මෙන්න මේ දුක, එන මේ වගේ ඉපදීමම දුකයි. එන ජාතිපි දුක්ඛා කියලා කිව්වේ මෞකසෙන් බිහිවීමම නෙමෙයි. එහෙනම් මේ ආයතනයන්ගේ, ස්කන්ධයන්ගේ, ධාතුන්ගේ මේවායේ යම් ඉපදීමක් ඇද්ද, අන්න එතනයි ජරා මරණයන් සකස් වෙන්නේ, ජරා මරණයන් පහළ වෙන්නේ. ඔකට මෙන්න මේ වාගේ ඉපදීම. දැන් අපි ජාතිය ගැන කතා කරනකොට කොහොමද කියන්නේ? කන්දානම් පාත භාවෝ, ආයතනානම් පටිලාභෝ. එහෙනම් මේ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ ලැබීම. ඔකට මරණය ගැන කියන්නේ මොකද්ද? කන්දානම් බේදෝ, ආයතනානම් නික්කේපෝ. එනම් ස්කන්ධයන්ගේ බෙදීම, ඒ වගේම ආයතනයන්ගේ නික්කේපේ තමයි මරණය කියලා කිව්වේ. එහෙනම් ජාතිය කිව්වෙත් එතනයි, මරණය කිව්වෙත් එතනයි. ඔකට මරණය කියන්නේ මේ ඉපදෙලා කාලයක් ගිහිල්ලා මරණ එකක් නෙමෙයි. එහෙනම් මොහොතක් මොහසක් පහතාම ඉපදිච්ච මොහොතේ පටන්ම සිද්ධ වෙන්නේ මරණය. එහෙනම් මේ මරණයත්, මේ ඉපදීමත් මරණයත් කියන එක වෙන් කරන්න බෑ. උපත යන්තනකද මරණය එතනමයි. එහෙනම් ඉපදෙනවා නැති වෙනවා, ඉපදෙනවා මරනවා, ඉපදෙනවා මරනවා. ඔන්න මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවයක. ඒක තමයි ඇති නැති, ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම. ඔන්න මේ ඇති වෙනවා නැති වෙනවා, පවතිනවා කියන එකක් නෑ. පවතිනවා කියලා අපිට සම්මුති ලෝකෙට බෙන්නුනට ඒ හැමතැනකම සිද්ධ වෙන්නේ ඇතිවීම නැතිවීම, නැත්නම් ඉපදීම මරණය, ඉපදීම මරණය. එහෙනම් ඉපදෙමින් මරණය. එතකොට මේ ඉපදීමක් මරණයක් නැති තැනයි නිවන. දැන් අජරාමර නිවන්සුව කියලා අපි කියනවන කෙනෙක් මරුණාම අපි ප්‍රාර්ථනා කරනවා යාට අජරාමර නිවන්සුව ලැබේවා කියලා. මොකද්ද මේ අජරාමර නිවන්සුව කියන්නේ? අජර කියන්නේ ජරාවක් නැති තැන, අමර කියන්නේ මරණයක් නැති තැන. එහෙනම් ජරාවක් මරණයක් නැති තැනයි නිවන. එහෙනම් නිවනේ ජරා මරණ කියලා දෙයක් නැහැ. එහෙනම් ජරා මරණ තියෙන්නේ සසරේ. එහෙනම් මේ සසරෙන් නිදහස් වෙන්න නම් නිවීමටපත් වෙන්න ඕන. එහෙනම් ඉපදෙන්නේ කොතනද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ රාගය, දේශය, මෝහය ඇති තැන ඉපදීම තියෙන්නේ. ජරාව තියෙන්නේ, ව්‍යාධිය තියෙන්නේ, මරණය තියෙන්නේ, ශෝකය තියෙන්නේ, පරිදේවය තියෙන්නේ, දුක්ඛ දෝමනස් උපායාස තියෙන්නේ රාගය, දේශය, මෝහය, තණ්හාව ඇති තැනයි. එහෙනම් ඒ රාගය, දේශය, මෝහය, තණ්හාව ප්‍රහීණ වෙච්ච තැන තියෙන නිවීම. ඒකයි නිවන කියන්නේ. රාගක්කයෝ නිරෝධෝ නිබ්බාන. රාගය සර්ව සම්පූර්ණ වශයෙන් ප්‍රහීණ කිරීම. දෝසක්කයෝ නිරෝධෝ නිබ්බාන. දේශය නිවා ගැනීම. මෝහක්කයෝ නිරෝධෝ නිබ්බාන. මෝහය නිවා ගැනීම. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව සේ කිරීම, ප්‍රහීණ කර ගැනීම. කම්මක්කයෝ නිරෝධෝ නිබ්බාන. කර්මය සේ කිරීම. එහෙනම් කර්ම බිහි වෙන්නේ කොතනද? අන්න කර්මය සේ වුණා කියන්නේ එතන තමයි නිවන. එහෙනම් කර්ම බිහි වෙන්නේ කොතනද? කර්මයට හේතුව මොකද්ද? කර්මයට හේතුව තමයි ස්පර්ශය. එහෙනම් කර්මයට හේතුව ස්පර්ශය. එහෙනම් ස්පර්ශය කොහෙද සකස් වෙන්නේ?
චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, දිව්වා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. එහෙනම් කර්ම බිහි වෙන්නේ අපේ මේ අසකන නාසයේ දිවකය මනස කියන ආයතන හය මුල් කරගෙනයි. එහෙනම් මෙතනයි කර්මයේ බිහි වෙන්නේ. එහෙනම් රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. ඒකට මේ බිහි වෙන්නේ කර්ම. ඒකට ඒ සංචේතනාව මුල් කරගෙන තමයි අපි කායේන වාචා මනස, කයින් වචනෙන් මනසෙන් කර්ම කරන්නේ. චේතනාම් භික්කවේ කම්මං වදාමි කිව්වනේ. මහණෙනි මම චේතනාවයි කර්මය කියලා කියන්නේ. එහෙනම් චේතනාව, එහෙනම් චේතනාව ගැන සිතුවිලි. එහෙනම් කොයිද ඔය සිතුවිලි පහළ වෙන්නේ? ඇස මුල් කරගෙන සිතුවිලි පහළ වෙනවා. කන නාසය දිවකය මනස මුල් කරගෙන කිරිවිලි සිතුවිලි පහළ වෙනවා. ඒ චේතනාව. ඔතේ චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතේ ඉත්වා කම්මං කරෝති. ආංගේ චේතනාව මුල් කරන් මේ සත්වයෝ කර්ම කරනවා. කොහින්ද? කායේන වාචා මනස, කයින් වචනේ මනසෙන්. අන්න අකුසලයට වැටෙන්නේ තන. එහෙනම් කර්ම බිහි වෙන්නේම අපේ ආයතන හය මුල් කරා. එහෙනම් මේ ආයතන හයට යටත්ව ගෙවන ජීවිතයටයි සංසාරය කියලා කියන්නේ. එහෙනම් ඇසට යටත්වලා අපි ජීවත් වෙනවා. කනට, නාසයට, දිවට, කයට, මනසට යටත්වලා ජීවත් වෙනවා. ඊට කියන්නේ යටත්වලා කියන්නේ ඊට අනුගතව අපි කටයුතු කරනවා. ඒ අනුගතව කටයුතු කිරීම තුළ තමයි සසරක් පවතින්නේ. එහෙනම් මේ ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච තැන, මිදිච්ච තැන තමයි නිවන. එහෙනම් අනුසෝතගාමී, පටිසෝතගාමී කියලා දෙපැත්තක් ගැන කිව්වා. අනුසෝතගාමී කියලා කියන්නේ ඇසට අනුව අපි කටයුතු කරනවා. කනට, නාසයට, දිවට, කනට, ඒ වගේම ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ ආයතන හයට අපි අනුගත වෙලා කටයුතු කරනවා. අනුසෝතගාමී. පටිසෝතගාමී කියන්නේ ආයතන හයට අපි අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ ආයතන හයට යටත්ව අපි කටයුතු කරන්නේ නැහැ. ඒ ආයතන හයෙන් නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා. එහෙනම් නිදහස් වෙන්න උත්සාහ කරනවා කියන්නේ මොකද්ද? එහෙනම් ඇස මුල් කරන් ගොඩනගෙන චන්ද රාගය, කන මුල් කරන් ගොඩනගෙන චන්ද රාගය, නාසය මුල් කරන් ගොඩනගෙන චන්ද රාගය, දිව මුල් කරන් ගොඩනගෙන චන්ද රාගය, ඊළඟට කය මුල් කරන් ගොඩනගෙන චන්දරාගය, මනස මුල් කරන් ගොඩනගෙන චන්දරාගය, නැත්තම් තණ්හාව දුරු කරගන්න අපි වීරිය කරනවා. අපි වීරිය දිනු කරනවා, සිහිය දිනු කරනවා, නුවණ දිනු කරනවා. සතිපට්ඨානයේ දව ගන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියලානේ. ආතාපි කියන්නේ වීරිය, සම්පජානෝ කියන්නේ නුවණ, සතිමා කියන්නේ සිහිය. එහෙනම් වීරියත් සිහියත් නුවණත් තියෙන්න ඕන නිවන් මාර්ගේ වඩා ගන්න. එහෙනම් ඇස මුල් කරන් උපදින තණ්හාව දුරු කරගන්න වීරිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන. කන මුල් කරන් උපදින තණ්හාව කපා ගන්න වීරිය තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. ඊළඟට අනිත් ආයතනයන් පිළිබඳත් එහෙමයි. මනස මුල් කරන් උපදින තණ්හාව දුරු කරගන්න වීරිය තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. අපිට වීරිය නැති, සිහිය නැති, නුවණ නැති කිසිවෙකුට නිවනක් දකින්න බෑ, දුකින් මිදීමක් නැහැ. ඒක ප්‍රාර්ථනාවෙන් කරන්න බෑ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුගමනය කරන්න ප්‍රතිපදාවක් කිව්වේ. ඒ ප්‍රතිපදාවේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න දුක අවබෝධ කර ගැනීම. දුක හටගැනීමේ හේතුව අවබෝධ කර ගැනීම. ඊළඟට දුක්ඛ නිරෝධය, ඒ හේතු දුරවීම අවබෝධ කර ගැනීම. ඒ දුරවන ආකාරය අවබෝධ කර ගැනීම. මේකට සම්මා දිට්ඨිය කිව්වේ. එහෙනම් දුක කියන එක අපි දැනගන්න ඕන. සමුදය දැනගන්න ඕන. නිරෝධය දැනගන්න ඕන. මාර්ගය දැනගෙන ඒ දුක අවබෝධ කරගෙන සමුදය ප්‍රහීණ කරන්නට කරන්න නිරෝධය සාක්ෂාත් කරගන්න මාර්ගය වඩා ගන්න මහන්සි ගන්න ඕන. අන්න ඒ විදිහට කටයුතු කරන කෙනාට තමයි මේ ගත කරන වර්තමාන ජීවිතත් ආගමානුකූල කරගෙන පරලොව ජීවිතත් යහපත් කරගෙන ඒ බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා විසින් නිවේ සැනසේ පැමිණ වැඩවදාලාවෝ ඒ අමාමහා නිවනින් සැනසෙන්ට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව ප්‍රාර්ථනාව තුළ එල්ලලා ඉන්න කෙනාට, පතපතා ඉන්න කෙනාට එහෙම ලබන්න පුළුවන් නිවනක් නැහැ. එහෙනම් නිවන කියන එක සාක්ෂාත් කරගන්න වීරිය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේත් බෝසත් අවදී අවුරුදු 6ක් වීරිය කළා. උන්වහන්සේ දුෂ්කරක්‍රියා කළා. උන්වහන්සේ කොච්චර වීරිය කළා. උන්වහන්සේ ජීවිත ආසාවත් අත්හැරියා. මගේ ජීවිතය අහිමි වුණත් බුදු වෙලා මිස මේ ආසනයේ නැගිටින්නේ නැහැ කියලා ඉඳගත්තේ.
ජීවිත ආසාව තියාගෙන නිවන් දකින්න බෑ කිසිවෙකුට. එහෙනම් මේ ජීවිතය පිළිබඳ තියෙන ආසාවත් අපි අත්හර ගන්නවා. ජීවිතය පිළිබඳ ආසාව ලේසියෙන් අත්හරින්න බෑ මේ ලෝකේ යථාර්ථය දකින්නේ නැතුව, සම්මා දිට්ඨියක් අවබෝධය කරගන්නේ නැතුව. ඉතින් ඒ නිසා මේ තණ්හාව තුළ නිවනක් නැහැ. තණ්හාවෙන් නිදහස් වෙච්ච දෙනයි නිවන. ඒ නිසා මේ දුක අවබෝධ කරගන්න ඕන එක පරිඤ්ඤයං කියලා කිව්වා. පිළිසිඳ දකින්න ඕන. සමුදය පහතබ්බ, නිරෝධය සච්චිකාතබ්බ. ඒක නිරෝධය සාක්ෂාත් කරන්න ඕන. සමුදය දුරු කරන්න ඕන. මාර්ගයේ භාවයේ තබ මඟ වඩන්න ඕන. එහෙනම් සත්පුරුෂයන් මාර්ගයෙන් සද්ධර්මය අහලා ඊළඟට ඒ සද්ධර්මය සිතේ දරාගෙන යෝනිසෝ මනසිකාරය දියුණු කරමින් ධම්මානු ධම්ම ප්‍රතිපදාවට අනුගත වෙලා කටයුතු කරන කෙනා තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන උතුම් වූ මාර්ගඵලයන්ට පත්වලා යමා මා නිවනින් සැනසෙන්ට අවශ්‍ය කරන පසුබිම උදා කරගන්නේ. එහෙම මෙහා ඉන්න කිසිවෙකුට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඔබත් ඒ කාරණාවන් මැනවින් තේරුම් අරගෙන තම තමන්ගේ විමුක්ති මාර්ගය උදා කරගන්න, වඩා ගන්න, වෙරවීරිය දරන්ට කියන කාරණාවත් සිහිපත් කර දෙමින් මේ අනුශාසනාමින් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කුරුණෑගල මොඩවත්ත 370 නිවසේ පදිංචි W.A. ජයන්තී විජිතා මහත්මිය ධර්මදේශනාවට දායකත්වය ලබා දෙනවා මෙලෙස ආදරණීය දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, පින්වත් දෙමව්පියන් සිහිපත් කිරීම, ඒ අයගේ භවගාමී දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, සියලුම හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පවුලේ සියලු දෙනාට, ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, ගුරුහරුකම් ලබා දුන් සියලුම දෙනාට නිරෝගී සම්පත්තිය, සිත ශාන්තිය, ඒ වගේම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම තෙනුජ මොණුපුරාගේ 4 උපන්දිනය මේ මාස 21 දිනට අද දිනට යෙදී තිබෙනවා. තෙනුජ මොණුපුරාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව, මේ දරුවා සමාජයට වැඩදායි පුතෙකු බවට පත්වේවායි ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේ, සාර්ථක වේ, සමාජයට වැඩදායි දරුවෙකු වේවායි කියන උතුම් ප්‍රාර්ථනාව ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ කුරුණෑගල මොඩවත්ත 370 නිවසේ පදිංචි W.A. ජයන්ති විජිතා මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ දිවංගත වුණු ආදරණීය පියාණන් එන්.පී. තිලකරත්න මැතිතුමා සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදන් කිරීම, එතුමාගේ භවගාමී දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම රෝගාතුරව සිටින ආදරණීය මෑණියන් එච්.ඒ. මුතුමෙණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි එක හිතෙන්ම ප්‍රාර්ථනා කිරීම, නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වාගේම සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයට එක්වෙනවා නාරම්මල ඉහළ මැදගොඩ එන්.පී. අනුරුද්ධිකා තිලකරත්න, එන්.පී. ධම්මිකා නිශ්ශංක දියණියන්, ඒ වගේම පවුලේ සියලු දෙනා දායකත්වයට සම්බන්ධ වෙනවා. ජේතවනවත්ත අංක 1 උඩුගම එස්සැල්ල නිවසේ විසූ ඉඩම් හිමිවෙවිලිකරු උතුවන් පතිරැන්හලාගේ ජයතිස්ස මහත්මා, යූපී ජයතිස්ස මහත්මා, බේබි මහත්මයා පියාණන්ට පින් අනුමෝදන් කිරීම, එතුමා මිය පරලොව ගොස් අදට වසර 8 පිරෙනවා. 2014 ජූලි මාස 21 වෙනිදා එතුමා දිවංගත වුණේ. එතුමා සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම, මීට වසර 53 පෙර මිය ගිය යූපී ජාන්සිඤ්ඤෝ 4500 පින් අනුමෝදන් කිරීම, ඥානවති අභයගුණවර්ධන වැවගෙදර ආච්චි අම්මාට පින් අනුමෝදන් කිරීම, මිසිනෝනා මහත්මිය 4500 අම්මාට පින් අනුමෝදන් කිරීම, යූපී ජිනසිරි විජේතිලක මහප්පා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, කාන්ති සේනානායක ලොකු නැන්දා සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, සුමුදුනි, ඒ වගේම මරදගහමුල මල්ලි
ඉන්ද්‍රා ශ්‍රීමතී මහත්මිය ප්‍රධාන සියලු දෙනා සිහිපත් කරපින් අනුමෝදන් කිරීම. ඒ වගේම ජෝසප් මහත්මා, ජෝන් සිඤ්ඤෝ, ඉසබෙලා ප්‍රනාන්දු, මාස 3කට පෙර මිය ගිය සුදුආච්චි, ලක්ෂ්මන් මාමා, උෂා නැගණිය මේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සිහිපත් කිරීම. සුජීවත්ව සිටින පවුලට සහ සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වය ගැන කටයුතු කරනවා දෙව්ලපිටිය, හොරගස්මුල්ල, උළුකඩේ හන්දිය පදිංචි ෂනෝජා ජයතිස්ස මහත්මිය ඇතුළු පිරිස. 2012 ජූලි මාස 21 වෙනි දින මීට වසර 10කට පෙර අභාවප්‍රාප්ත වන ආදරණීය ස්වාමි පුරුෂයා පී අබේරත්න හේරත් මැතිතුමාට පින් අනුමෝදන් කිරීම, එතුමාව සිහිපත් කිරීම, එතුමාගේ භවගාමී දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම. දැනට අසනීප තත්වයෙන් පසුවන අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන ප්‍රේමා අබේරත්න හේරත් මහත්මියට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ධර්ම මාර්ගයේ වැඩීමට හැකි නිරෝගී සුවය ඉතා ඉක්මනින් ළඟා වේවායි කියන ප්‍රාර්ථනාව ධර්මශ්‍රවණය කළ ඔබ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. පරලෝක ප්‍රාප්ත වන දෙමව්පියන් ප්‍රධාන සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය පතා ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා පොතු හැර පරබැවිල ප්‍රේමා අබේරත්න හේරත් මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. හොඳ, එසේනම් මේ කාලය තුල අප විසින් සිද්ධ කරගත්ත සීලෝම පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි මේ පින අනුමෝදන් කරමු. සියලු බ්‍රහ්ම රාජවරු, දේවරාජවරු, නාගරාජවරු ප්‍රධාන, මාතෘ දිවී පුත්‍රයා, සක්දෙව රජතුමා, සතරවරන් දෙව්වරු, සුමන සමන් දෙවියන්, නාත දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමී, හිතකාමී, අල්පේ සාක්කය, මහේ සාක්කය, පින් කැමැති, සැප කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය පින්වත් ඔබටත් පවුල හැම දෙනාටමත් සලසා දෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම පින්වත් ඔබ නමින් ජම්මාන්තර ගත වන මව්පියම් ප්‍රදාන, ගුරුවර, බන්ධු මිත්‍රාදී සිහිපත් කරගෙන ඒ හැම දෙනාටමත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාමය පින අනුමෝදන් කරමු. අපේ ඥාතීන්, අපේ හිතයිසින් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දුක් ඇති තැනක උප්පත්තිය ලබා පින් බලාපොරොත්තුවෙන් වෙතොත් මේ පිනත් අනුමෝදන් වෙලා දුකින් අත්මිදෙත්වා, සැපෙන් සැපයට පත්වෙත්වා, භවගාමී ජීවිතත් සුවපත් කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම අවසාන වශයෙන් පින්වත් ඔබට අප ආශිර්වාද කරනවා මේ කාලය තුළ සිද්ධ කරගත්ත සීලෝම පුණ්‍ය ධර්මයන් බලයෙන්, තුනුරුවන් සතු සෝවිසිමා ගුණ බලයෙන්, දන්ත ධාතුන් වහන්සේ, ජයසීමා බෝධීන් වහන්සේ, රුවන්මල චෛත්‍ය මහරජාණන් වහන්සේ ප්‍රදාන පූජනීය ස්ථානයන්හි අනන්ත බුදු බලයෙන් බුදු පිහිටින් පින් අනුමෝදන් වන දෙවියන්ගේ, ඥාතීන්ගේ ආශිර්වාදයෙන් පින්වත් ඔබටත් පවුල හැම දෙනාටමත් සිතක් සාන්තියක්, යහපතක්, සැනසීමක්, දියුණුවක්, අභිවෘද්ධියක් සිද්ධ වේවා. කරන කියන සිතන පතන දැහැමි සම්මයක් ප්‍රාර්ථනා අරමුණු බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ ආකාරයේම මුදුන්පත් වේවා. ජීවිත ගමනේ හැම සැනසීමක් මුදා වේවා, කරදර බාධක මගහැරේවා. පින්වත් ඔබ කායික වශයෙන්ද, මානසික වශයෙන්ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්ම වෙත්වා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අතු අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නම් පරන්ති. අද ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද
ඔක්කම්පිටියේ සාරද ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.